Biz Divi, your business channel. आयुष बहु वेवा शुभ दवस केला दत्त अपि ओब सियलु दिनाटम प्रार्थना करनवा बिज टीवी रूपहाणी नालिका ओस्से लोके वटा अपत समग संबंध वी सिटिन प्रेक्षक जनताव निरंतरयेम बलापुरुत्तु वेन्ने अपेन अलुत देवल अपत समग एक्कासु वीमिन ओब अपट दक्वन यहपत प्रतिचार अप तव तवत इहलट ओसवा तबनवा अद दिने तवत सुविशेष वू अमुत्तेक ओबत समग කතාබහට එක්කසු කරගන්නට මම සූදානම් ඉන්නේ. අපි දන්නවා ලෝකේ කලාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. සංගීතය, චිත්‍ර, චිත්‍රපට කලාව, මේ නොඑක ආදී කලාවන් අතර මූර්ති කලාව, මේ කලාවන් අතරේ සුවිශේෂ වූ කලාවක් තිබෙනවා අමූර්ත කලාව. මේ අමූර්ත කලාව ලංකාවෙන් ලෝකයට ගෙන ගිය ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක් අපත් සමග එක්කසු වී සිටිනවා. ඔහු නමින් මුයින් ෂයිඩ් मगे नाम मोहिन साहिद मम अमूर्त कला कलाशिल्पी मम पद कोलंब मे अमूर्त कलावट मम दू पहालोट कलिंत मे कलावट मम यदूने एक कली मम ज्युवेलरी डिजाइन के कुड़ा काले මගේ තාත්තා ජුවලර් කෙනෙක්. ඉතින් මම කැමතියි දැනගන්න මේ ඔබතුමාගෙන් ඔබතුමාගේ ඉපදුණු ගම් ප්‍රදේශය, ඉගෙනගත්ත පාසල මං දැන් ඒවත් පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකින්ට වැදගත් වේවි. ඔව්. මම ඉපදුනේ තිරුණාමලේ. අපි ගාල්ලේ, අපි ගම ගාල. හැබැයි මගේ තාත්තලා තිබුණා පොඩි ජුවලරි ෂොප් එකක්. තිරුණාමලේ. ඒ කාලේ නැවට ගියා බිස්නස් කරන්න. ඉතින් මම සෙන්ට් ජෝසෙෆ්ස් විද්‍යාලයට පොඩි කාලේ ගියා. එහි ඉඳලා මම ආවා DSN එක කොළඹ. කුඩා කාලේ මට ආස වුණා ડોක්ටර් කෙනෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න. මං හිතුවා මගේ අතේ තියෙනවා කියලා මේ හීලින් හෑන්ඩ්ස් කියලා සුව කරන්න පුළුවන් මට සත්‍යය තියෙන එක මං හිතුවා. ඉතින් මං ආස වුණා ડોක්ටර් කෙනෙක් වෙන්න. ඉදිරි ගමන මගේ සිහිනයේ තිබුණේ කවදා හරි හොඳ වෛද්‍යවරයෙක් වෙලා රටට මිනිසුන් සේවයක් කරන්න ඕනේ කියලා. අතනම දෙමව්පියොත් අපි දන්න විදිහට පුංචි කාලෙදිම දරුවන්ට දෙනව සිහිනයක් එක වෛද්‍යවරයෙක් වෙන්න නැත්නම් නීතිඥයෙක් වෙන්න මේ වගේ අන්සර් වලට තමයි යොමු කරන්නේ අර ඔබේ තිබිච්ච ඒ වෛද්‍ය සිහිනයට මොකද වුනේ ඒක මොද වුණා ඒ කොහොමද මේ කලා ශිල්පෙට පිවිසෙන්නේ ඔව් මම ඒ ලෙවල් කරන වෙලාවේ මගේ තාතට හાર્ට් ඇටැක්ක් හැදිලා එයා අසනීප වුණා ඉතින් අපිට තිබුණ චූටි ව්‍යාපාරයක් ඉතින් මම අපේ සහෝදර අපි 6 දෙනෙක් ඉන්නවා इतने मम हिवा दें मट तब मेडिकल कॉलेज गीलावृत पहाकोट मे गेदर तीन प्रश्न टिकट मंतम इद्री पत्र दिबुने थिंग मम दवास हिवा मम अध्यापन नतर करला मम तात के चूटी खड़े करके मम कोलमला तिरुकनाम गिया रुपये दाहते रुपये दाहते चूटी खड़या एक्के वेड करे මම මගේ පොඩි බිස්නස් එක පටන් ගත්තා මට අවුරුදු 18ක් විතර ඇති ඒ කාලේ. මේ කඩයක් කියලා කිව්වේ මොනවද සිල්ලර කඩයක්ද? නෑ ඒක ජුවලරි ෂොප් එකක්. ජුවලරි ෂොප් එකක්. ඒකේ තිබුණා බටික්, හෑන්ඩික්‍රාෆ්ට් එකයි ජුවලරි ටිකක්. ඉතින් ඒ කාලේ තුරුක්නාම වලට සුද්ධ ආවා. ඉතින් ඒගොල්ලන් තමයි අපි ව්‍යාපාර කර තාත්ත බිස්නස් කරේ. දැන් තාත්තට ඇවිදින්න බැරි වුණාම තාත්තට යන්න බෑ. ඉතින් මම තනියෙන් ගිහලා මේ ව්‍යාපාරේ පටන් ගත්තා රුපියල් 1000ත් එක්ක. කියන්නේ දශක ගණනාවකට කලිනුත් මේ ව්‍යාපාර වල නියැලෙමින් ඔබ විදේශ විනිමය රටට ගෙනෙන දායකත්වයක් දීලා තිබෙනවා. මොකද විදේශිකින් ඉලක්ක කරගෙන තමයි එවකටත් ඔබ ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ මේ ව්‍යාපාරික කටයුතු වල නියැලෙන්නේ. හොඳයි. එතන ඉඳලා පටන් ගත්ත ගමන මාර්ගය. එතන ඉඳලා අවුරුද්දක් වෙන මම ට්‍රයි කරා බිස්නස් එක හරි අමාරු කරන්න. ඒ කියන්නේ එදෙන කම්පිටිෂන් එකක් තිබුණා. තව ව්‍යාපාරෙ හිටියා. ඉතින් මූලික ප්‍රශ්නේ මට තිබුණේ මට අත දෙන්න කවුරුත් හිටියේ නැහැ. බඩු ගන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් මට පුෂ් බයික් එකක් තමයි තිබුණේ ඒ කාලේ. ඉතින් සෑහෙන මහන්සි වුණා මම හිතුවා කවදා හරි මම ලොකු ව්‍යාපාරයක් වෙනවා කියලා. ඉතින් මගේ ඒ සිහිනේ තිබුණා. ඉතින් මම සෑහෙන මහන්සියක් ගත්තා කොහොම හරි මේ බිස්නස් එක ගොඩ ගන්න ඕනේ. ඉතින් එහේ ඒ කාලේ අපි ගිලා ටුව ඔපරේටර්ස්ලා ගයිඩ්ලා ගිලා හම්බෙලා අපේ කඩේට බඩු තියන එන්නේ කිව්ව සුද්ධ ගේන්නේ නැහැ.
इत और मम हित मेन विद्ये हिता नो अभी हेम इक्के नम कर्ण दे अभी कर අපට කවදාවත් ඉදිරියට යන්න බෑ අනු අනුකරණය කිරීම තුලින් මේක ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න බෑ වෙනස් දෙයක් කරන්න ඕනේ ඉතින් මම පොඩි බටික් ෆැක්ටරියක් හැදුවා ඊට පස්සේ හෑන්ඩික්‍රාෆ්ට් ෆැක්ටරියක් අලි කපන ෆැක්ටරියක් හැදුවා ජුවෙලරි ෆැක්ටරියක් හැදුවා අවුරුදු දෙකක් යනකොට මම කමයක 50ක් විතර වැඩ කරනවා මට අවුරුදු 20ක් ඇති ඒ කාලේ සෑහෙන බිස්නස් තිබුණා මේ අවධිය ගත්තොත් මොන වගේ අවුරුදු වලද මොන වර්ෂයේද මේ 83ට පෙර ඒ කියන්නේ ප්‍රශ්නට කලින් මම තිරුකරමල්ලේ හිටියේ 81 තමයි මම පටන් ගත්තේ මගේ ව්‍යාපාරේ ඉතින් 82 83 වෙනකොට මට ලොකු ව්‍යාපාරයක් තිබුණා වාහන මිනිස්සු 50ක් විතර වැඩ සෑහෙන ෆොරින් එක්ස්චේන්ජ් සේල්ස් අපි කරා ඔහොම කරනකොට මගේ ඩිසයින්ස් ඔකෝ මම වෙනස් කරා වෙනස් කරලා මම රට ගියා යුරෝප් ගියා USA ගියා මැලේසියා ගියා සෑහෙන රටවලට ගිහිල්ලා අපේ මං හදපු මගේම ඩිසයින්ස් පෙන්නුවා පෙන්නලා මම සෑහෙන බිස්නස් එකක් කරා ඒ කියන්නේ ෆැක්ටරිස් හැරිය කොළඹ කඩ හැරිය මීගමු හැරිය නුවර සීගිරිය ගාල්ලේ කළුතර හැමතැනම මට ජුවෙලරි ෂොප්ස් තිබුණා. ව්‍යවසායකයෙක් විදියට විදේශිකයන් ඉලක්ක කර ගනිමින් ඔබ ඒ ආරම්භ කරපු ව්‍යාපාරය ඒ මොහොත වෙනකොට සාර්ථක තත්ත්වයක තිබ්බා. විශේෂ සාර්ථක තත්ත්වයක්. ඔබ මේ දක්වන අදහස් එක්ක මට දැනෙන විදිය. හැබැයි මේ අතර බිස්නස් එක හැමදාම එක විදිය හිටින්නේ නැහැ. සමහර වෙලාවට හොඳට වෙනවා ඊට පස්සේ වැටෙනවා. ඉතින් මේ සයිකල් එකේ මම දෙතුන් පාරක් ගිහින් තියෙනවා. වැටලා තියෙනවා ආයෙත් නැගිටලා ආයෙත් උඩට ගිහිලා තියෙනවා. ආයෙත් වැටලා තියෙනවා. एक मैं सहन देवर इगन गता एक मे मट कि तमन वचने दुन ये वचने स्थिर इन उदाहरण की अना एक दवास तिरुग्ना कस्टम के काले मगे लक्ष दहाट मैन गता सहन लुक मुदला मगे अहुआ मे लक्ष दहाट गण मैन गल देखा लुक नील गलाय रतु गलाय यह गेनीचते हे वटी नैति उन्नत मुनाद कर मन की एवेल सल्टी के दिन आगे मास दया मैं कॉल कि मुवीन मे गत गल देख मे वैल्युएशन देख अडू की मम कि किसी देर बाव मम वाय गल देख गल वा कटे मट अववाद करकट पास सेल के इवर एक हिता नोने काट दोन वैल्युएशन दिन्न पुलवा मं के एक मगे वचने वटिनो मैं फ्लैट स्विटरलैंड गिहिला यार लक्ष दी मैं गल देना प्रतिपत्ति मट और विशुदी अदत्मा पीलिमा एक वचने अदुन ये वचने महात्मा स्वर्णाभरण मेनिक आश्रित विषयानीपु विदेश दिघ कथा मम व्यापार बंदने दहाटे मट तिबुना मट आशा तिबुना कवधर आर्टिस्ट नोने कीपेड गीय मन नोद කෙලිම ගිහිලා හොටෙල් එකේ බුක් කරලා පස්සේ මියුසියම් එක යනවා බලන්න. බලලා චිත්‍ර ටික බලාගෙන පෑය ගන්න මම බලාගෙන ඉන්නවා. හරියට පන්සලක් පල්ලියට ගියා වගේ භාවනා කරන බලාගෙන ඉන්නවා. මොන වගේ කෞතුකාගාරද ඔබේ නරඹන්න ගියේ මොන වගේ කෞතුකාගාරද ලෝකේ? මම ෆ්‍රාන්ස් ලෝව ඉටලි ලන්ඩන් ඇමරිකා හැම තැනම ගියා මම නොදන්නවා මම ඇදෙනවා එතනට. හැබැයි මම ජීවිතේ කවදාවත් පින්සලකට පාට කරලා නැහැ. इसकोले पड़ी कल पाठ कर लेते मैं कैनवास देख लेते एक एक्सपीरियंस मैं तीबुना इधिंग मट हम आश होना मैं ज्वेलरी बिजनेस के पास कवत हरी मम मे चित्रेट रिटायर होने मट मट तीबुना मे अद मे ज्वेलरी गमने एक दस नमसी अणु हाई मम गी अमेरिका बट एक्सीबिशन गीला मगे නිර්මාණේ මමම ඩිසයින් කරපු ඒ කියන්නේ ලංකාවේ අපි මැනික් ගන්නකොට අර වට්ටියෙන් අර ගම් වල හොදනවා ඊට පස්සේ තමයි අර ඒකේ වැලි ටික ගියාට පස්සේ ලස්සනට නිල් පාට රතු පාට ගල් ටික අපි තෝරලා ගන්නෙ ඒ වට්ටිය ගොතලා මම රත්තරන් වලින් හැදුවා මුදු ටිකක්
ඒ කලෙක්ෂන් එක හදලා මම ඇමරිකාවට ගෙනිලා පෙන්නනකොට 300ක් විතර හිටියා කම්පිටිෂන් එකට මම පළවෙනි ආවල් ලෝකෙම්ම පළවෙනි ආවේ ඒසියාව පළවෙනි එකනා ඒ ඇමරිකන් ජුවලර්ස් ඔෆ් ඇමරිකන් ජුවල් ඇවෝඩ් එක 1996 ඒ කාලේ ඉඳලා මම හිතුවේ මම අර ලොකු ෆ්‍රෙන්ච් ඩිසයිනර්ස්ලා ඉන්න කාටියේ බල්ගාරිය වගේ ලොකු නම් ඒගොල්ලන්ගේ ඩිසයින්ස් බලලා මම කවදාවත් ජීවිතේ කොපි කරන්නේ නැහැ මම නිර්මාණය කරන මම මහන්සියෙන් නිර්මාණය කරන ඩිසයින් එක මම ස්වයන් නිර්මාණයක් කිරීමේ මගේ ක්‍රියේටිවිටි පිටිපස්සේ මම හිටියා ඒක හිටපු නිසා තමයි මට මේ අවෝඩ් එකක් ලැබුණේ එතකොට දැන් මේ අමූර්ත කලාව දැන් අපි දකින්න සාමාන්‍යයෙන් චිත්‍රයක් ගත්තොත් කැලණි විහාරයේ දින බිතිසිතුමක් ගියොත් සෝලිස් මෙන්ඩිස් අදපු චිත්‍රයක් ඒකේ තියෙනවා යම්කිසි දැක්මක් අපිට මොනාලිසා චිත්‍රය දැක්කොත් අපිට ඒකේ තියෙනවා පෙනුමක් දැක්මක් තියෙනවා හැබැයි මේ අමූර්ත කලාවේ මට පේන්නේ නැහැ මහා නිකන් පැටලුණු ස්වරූපයක් මට තියෙන්නේ මේ මේ චිත්‍රවල මොකද්ද මේ කලාව මේක මොකද්ද ගැප් වෙලා තියෙන්නේ කොහොමද අපි මේක දකින්නේ කොහොමද මේක මිදින්නේ අමූර්ත කලාව කියනකොටම තේරෙනවා මේකේ කිසිම බෝඩරයක් නැහැ ඒක තමන්ගේ නිදහසෙන් තමන්ට ඒක රස විඳින්න පුළුවන් කලාවක් දැන් මේ කලාවට එන්න කලින් මම දැන් කණි කීව වගේ චිත්‍ර ඇඳලා නැහැ 2007 මම මැලේසියා ඉන්නකොට මම මට ආස වුණ දවසක් මම මේ චිත්‍රේ කලාවට යන්න ඕනේ කියලා ඊට පස්සේ මම ගිහලා එක්කෙනෙක්ගෙන් ඇහුවා මට පොඩ්ඩක් උගන්වන්න පුළුවන්ද කියලා එයා වෙලා විශේෂ ආටිස් කෙනෙක් මැලේසියා වල ඉතින් එයා මට දවසක් සාමාන්‍ය කැන්වස් එකක් දීලා ඒක තමයි මගේ ජීවිතේ පළවෙනි වතාව මම කැන්වස් එකක් අරගෙන පේන්ට් එක සෙල්ලම් කරේ. ඒක කලින්ම කරලා නැහැ. සාමාන්‍ය ළමයින් සෙල්ලම් කරනනේ චිත්‍රත් එක මම කරලා නැහැ. 2007 තමයි මම පළවෙනි වතාවට ඒක පටන් ගත්තේ. ඊපස්සේ එයා මං අඳින්න එක බලලා කිව්වා අනිත් දවසේ මේ ඔයා ඉගෙන ගන්න එපා කාගෙන හරි තමන්ට තියෙනවා එකක් හැකියාවක් මට දන්නේ නැහැ මොනවද කියලා. හැබැයි ඔයා තනියම මේ මේකට බහැල වැඩ කරන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මහමුදේ දැම්ම මගේ පීනන්න දන්නේ නැතුව ටීචර් කෙනෙක් නැත කොහොමද පීන්නන්නේ? එක්ක අපි අතුරට යන්න නැත ඉගෙන ගන්න ඕනේ. ඉතින් අවුරුදු 5ක් විතර ගියා මට මගේ ස්ටයිල් එක මේ අමුර්ත කලාව මේ මේ ස්ටයිල් එක හදාගන්න. ඒ වෙලාව වෙනකොට මගේ ජුවලරි බිස්නස් ඔක්කොම වැටලි ඉවරයි. මම ආයි බින්දුවටම වැටුණා. පොළොවට වැටුණා. සීරෝ වුණා. සීරෝ වෙලා තමයි මම හිමි ආයි මේ නැගිටලා තියෙන්නේ. මුින්නම දැනගන්න කැමති මේ අමූර්ත කලාව දැන් මොන වුණත් ඔබ ස්වයන් නිර්මාණකරණයේ ඔබ යෙදුණත් ඔබට ආభాෂය ලබාගත්ත යම්කිසි ගුරුකුලයක් ඇති. කොහොම මේ ආభాෂය ගත්ත මට පොඩක් නැවත කැමති පැහැදිලි කර කවුද ඉන්නේ මේ ශේෂ්ත්‍රයේ ලෝකේ ප්‍රචලිත වෙනත් චරිත මෙවැනි නිර්මාණකරණයක යෙදෙන. අමූර්ත කලාව තමයි ලෝකෙම වැඩාම මිලක් ගන්න පුළුවන් කලාව. ඒ කියන්නේ දැන් අපි බැලුවනම් ෆ්‍රාන්ස් රටවල ඉටලි රටවල මයිකල් ඇන්ජලෝ වුණත් මොනේ වුණත් තව පිකාසෝ කියලා විශේෂම ආටිස් කෙනෙක් නැත්නම් මාක් රොක්තෝ කියලා ඉන්නවා දැන් ඒගොල්ලන්ගේ චිත්‍ර සමහර වෙලාවට ඉරක් වෙන්න පුළුවන් නැත්නම් පාට දෙකක් වෙන්න පුළුවන් හැබැයි ඒ නිර්මාණ අද ලෝකෙ වෙන්දේසි වල බලනකොට වැඩිම ගිහිලා තියෙන චිත්‍රේ ඩොලර් මිලියන 500ක්කට චිත්‍රයක් විකුණලා තියෙනවා සාමාන්‍යයෙන් අඩි 2යි 3යි සයිස් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් අක්කර ගණන් ඉඳන් ගන්න පුළුවන්. රත්තරන් හැබැයි ඒ චූටි කොළ කෑලට හබදින්නේ. ඒ වටින්නේ. ඒ වටිනකම තියෙන්නේ ඒ නිර්මාණය කරපු එකනාගේ අස්සන. ඒ විශේෂ ඒ කියන්නේ ඒ කාලේ දැන් අද වුණත් පිකාසෝ මොනහරි ඇඳලා එයාගේ සිග්නේචර් එක තියෙනවා නම් ඩොලර් මිලියන 100යි. ඒ සන්නාමය තමයි වටින්නේ. වටින්නේ. ඉතින් අපේ නම හදාගෙන අපි ලෝකේ අපිව වැදගත් ආටිස් කෙනෙක් වෙන අපි පිළිගත්තා නම් ලංකාවට ඒක ලොකු දියුණුවක්. ඒ අපේ රටේ සෑහෙන දක්ෂ ආටිස්ලා ඉන්නවා. සෑහෙන දක්ෂ ආටිස්ලා ඉන්නවා. හැබැයි කනගාටුයි තවම ඒගොල්ලෝ එතෙන්ට ගියේ නැහැ. ඒ කියන්නේ ෆ්‍රෙන්ච්, ඉටාලියන්, ඇමරිකන් ආටිස්ලාගේ ලෙවලෙට අපි තවම ගිහිල්ලා නැහැ. ඒක එතෙන්ට යන්නට පොඩක් අමාරුයි. හැබැයි ඉම්පොසිබල් නෙවෙයි. Tamanට හැකියාවක් තියෙනවා නම් ප්‍රොපර් මාකටිං ස්ට්‍රැටජියක් Tamanට හදන්න පුළුවන් නම් අනිවාර්යෙන් එතෙන්ට යන්න පුළුවන්. හැබැයි තමන් එතෙන්ට යනවනම් තමන්ගේ ඕන් ක්‍රියේටිවිටි එක තියෙන්න ඕනේ. අනිත් මිනිස්සු අඳින එක බලලා අපි ඒක කොපි කරලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරලා හැදුවට ඒකෙන් අපට කොහොමත් මිලක් ගන්නත් බෑ. ආර්ට් කියුරේටර්ස්ලා ආර්ට් ස්පෙෂලිස්ට්ලා ඒක බලන්නෙත් නෑ. දැන් ඒකේ දැනුම තියෙන කටියට තේරෙනවා මේක ඇවිල්ලා අරකේ කොපියක් තමයි කියලා. මුින්මත්ත මේ ඔබේ මේ චිත්‍ර කලාවට ලංකාවේ තිබෙන පිළිගැනීම
ලංකාවේ වෙළඳ පොළ කැමති දැනගන්න පොඩ්ඩක්. ඔව් දැන් ලෝකේ හැම රටකටම ගියා නම් ලොකු මියුසියම්ස් තියෙනවා. දැන් මම දැකලා තියෙනවා UK වුණත් ඉටලි ස්විට්සර්ලන්ඩ් ඕන රටකට දෙමව්පියෝ තමන්ගේ ළමයින් ටික අරගෙන සෙනසුරාදා දිනට මියුසියම්ස් වලට යනවා. ගිහිලා ඒ චිත්‍ර ටික බලාගෙන ඉඳලා පෑ ගණන් ඉඳලා ලකු සතුටක් විඳලා ඒගොල්ලෝ ආපහු එන එක තෙරපි එකක්. ඒක සෑහෙන ආර්ට් ගැන දන්නවා. ඒ දැනුම අපේ සමාජයේ තාම මදි. ආටිස්ට්ලාට තැනක් එන්නට ඉස්සර අපිට හොඳ මියුසියම් එකක් ලංකාව තියෙන්න ඕනේ. විශේෂ මියුසියම්. ඒ කියන්නේ අපි පරණ සුපිරි ආටිස්ට්ලා හිටියා මේ රටේ. ඒගොල්ලන්ගේ ආර්ට් ටික ඔක්කොම කලෙක්ට් කරලා එක තැනකට අපි ගේන්න ඕනේ. ඒක තැනකට ගෙනල්ලා තිබුණා නම් ලෝකේ එන සුද්ධ වුණ ටුවරිස්ට්ලා වුණත් දන්නවා මෙහි මේ අපේ ලංකාවේ මයිකල් ඇන්ජිලෝ පිච්චර් එකක් තියෙනවා, පිකාසෝ එකක් තියෙනවා, මොනේ එකක් තියෙනවා කියනනම් ඒගොල්ලන් ආර්ට් කලෙක්ටර්ස් ආර්ට් බයර්ස් ලංකාවට එන්නේ ඕව බලන්න. ඒ බලන්නම කියලා එනවා විශේෂසත්. එන අපේ රට දියුණු වෙනවා, අපේ එක්ස්චේන්ජ් ෆොරන් එක්ස්චේන්ජ් ලංකාවට ගොඩක් එනවා. ඉතින් ඒ ප්ලැට්ෆෝම් එක අපි තාම හදලා නැහැ. ඉතින් සමහර රටවල මියුසියම්ස් තියෙනවා 100ක් විතර. හැම තැනම තියෙනවා. දැන් අපේ අපිට තාම ඒක අපි එතනට තාම ගිහිල්ලා නැහැ. මුින් මාත්ම ඔබ කියන කතාවට මම වුණපුරණ එක්කස්කන් කරද්දී අපි දකිනවා කලාභවන ආශ්‍රිතව පාරේ යනකොට බොහොම ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මේ චිත්‍ර ශිල්පීන් විදියට ඔවුන්ගේ නිර්මාණ පාර දෙවස් දෙපස තබාගෙන ඉන්නවා. මේ උන්ට උන් වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? උන් පුළුවන් වේද අපිට වෙළඳ පොළක් සකස් කරලා දෙන්න, උන්ගේ නිර්මාණ වලට තැනක් ලබා දෙන්න, රජයෙන් මේ සඳහා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස්? ඔව් අපි අනිවාර්යෙන් ඒකට උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට පේනවා එතන දක්ෂ අති දක්ෂ ළමයින් ඉන්නවා. ඉතින් එතන තියෙන්නේ මෙතන අර ඩිමාන්ඩ් එකයි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සාමාන්‍යව චිත්‍රයක් ඇඳලා එයා හෙට වික්කනම් ආයෙත් අඳින්නේ ඒකම තමයි. තව එක ඊට පස්සේ එයා තුනක් ඇඳලා බලනවා මේක යන්නේ නැහැ. ඉතින් එතනම එයා කොටු වෙනවා. එයාට ඒකට වැඩි හිතන්න අමාරු. එක රාමුවක් ඇතුලේ කොටු වෙනවා. කොටු වෙනවා. එතනින් අපි කොටු වෙන්නේ නැතුව අපට නිදහසේ හිතන්න පුළුවන් නම් අපේ ක්‍රියේටිවිටි එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් නම් අපට යන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකට. අපි කවුරුත් කැමති නැහැ හැමදාම පේමන්ට් එකකින් ඉඳලා චිත්‍ර විකුණන්න. එතන පොඩි මුදලයි ලැබෙන්නේ. ඒක සුදු ගන්න තමයි පේමන්ට් එකේ විකුණන්න පුළුවන්. විශාල සාමාන්‍ය හොඳ ආර්ට් කලෙක්ටර් කෙනෙක් ලක්ෂ 10ක් ඩොලර් වලින් ලක්ෂ 10ක් ඩොලර් කියන්නේ සුදු ගානක් චිත්‍රයක් ගන්න. ඉතින් ඒ වගේ ඉල්ලුමක් ගන්නට අපි එතනින් තව තැනකට යන්න ඕනේ. එතන තමයි අපේ අත්විවාරම. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතන තියෙන හොඳ ටැලන්ටඩ් ආටිස්ට්ලා ඒගොල්ලන් අපි කොහොමද ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකට ගෙනියන්නේ? ඉතින් එතනට යන්නට සැහැන වියදමක් තියෙනවා. අනිතේ ලොජිස්ටික් මේක ගෙනියන්න ගේන්න සැහැන අමාරුයි. ඒ කියන්නේ මේ හරි තුනි හදිසියේ ඩැමේජ් වෙන්න පුළුවන්. ප්‍රවාහනයේ තියෙන අපහසුතාව. ඉතින් අනිත් එක ස්ටෝල් එක හරි එක්ස්පෙන්සිව්. කොහොමද ලක්ෂ 5ක් විතර වෙනවා පොඩි 10 බිත්ති කැලක් ගන්න මේ චිත්‍ර ටික අපිට ප්‍රදර්ශනය කරන්න. හොටෙල් වලට ගෙවන්න ඕනේ. ඉතින් ආපෝ මේව ගේන්න ඕනේ. ඉතින් අපිට තාම නෑ ලංකාව ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකේ ආර්ට් වලට කියලා. මං කලින් ජුවෙලරි එකේ ඉන්නකොට අපි ජුවෙලරි ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පෝ ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ අපිව ගෙනිච්චා. දැන්වත් යනවා. ජෙම්ස් වලට යනවා. හැන්ඩිකාස් වලට යනවා. හැබැයි ආර්ට් වලට පොඩි වෙන ප්ලැට්ෆෝම් එකක් තියෙන්නේ. ආර්ට් ෆෙයර්ස් කියන්නේ ඒක ඔන්ලි ආර්ට්. අනිත් ඒවා වගේ නෙවෙයි. ඉතින් එතනට තවම ලංකාව රිප්‍රසන්ටේෂන් එකක් නැහැ. අපිට එතනට අපි එක හදා ගන්න ඕනේ. ඒක හැදුවත් තමයි අපි ගැන රටේ ඉන්න මේ සුළු කොටසක් තමයි මේ චිත්‍ර ගන්නෙ. හැබැයි ඒගොල්ලන්ගාව තියෙන සල්ලි ඔක්කොමට වඩා වැඩි. ඉතින් හැබැයි ඒගොල්ලෝ අපි කොහොමද මේ ලංකාවට ගෙන්නන්නේ කියන අපේ ලංකාවේ විශේෂ ආර්ටිස්ට්ලාගේ නම් ටික එතන ෆේමස් වෙන්න ඕනේ. දැන් අපේ නෑ ඔබතුමන් කියන දේ මට වැටහෙනවා. මේ අතරම චිත්‍ර කලාවට වාණිජමය වටිනාකමක් එක්කසු කරපු ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් තමයි මුින් මහත්මයා. ඔබතුමන් කියන දේත් එක මට වැටහෙන්නේ අපි අපේ විදේශිකයෙක් ගුවන්තුටු පොලෙන් ලංකාවට ඇතුල් වෙන මොහොතේදී අපේ මේ කලාවන් පිළිබඳව යම්කිසි අවබෝධයක් යම්කිසි දර්ශනයක් කොහොමද ඔළුවට එන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේක ලෝකේ පුරා ව්‍යාප්ත කරන්නේ. මම හිතන්නේ ඒ අදහසේ නේද? ඒක ඇත්තටම හරියටම හරි. දැන් ඕන ටුවරිස්ට් කෙනෙක් හිතන්නේ ලංකාවේ තියෙන ලෝකෙම හොඳම බ්ලූ සෆායි. නිල් ගල් වටිනාකම ලංකාවේ. තේ අපි තමයි ප්‍රසිද්ධ. මේ වගේ ඒගොල්ලන් එනකොටම මයින්ඩ් එක හදලා දින මේක අරන් යන්න ඕනි කියලා. ඒ වගේ ලංකාවට එනකොට ඒගොල්ලන්ට හිතනවා මේ ලංකාවේ ඉන්න හොඳ චිත්‍ර ආර්ටිස්ට්ලා ඉන්න ඒගොල්ලන් ගිහින් අපි විසිට් කරලා ඒගොල්ලන්ගේ චිත්‍රයක් අපි ගෙනියන්න ඕනි කියලා හිතන තරම්මට අපි තාම ඇවිල්ලා නැහැ. එතනට අපි එන්න ඕනේ.
प्रश्न व्यापारिक प्रजावत् समग्र संबंध में रूपाणी नालिका विस्ट्रीवी रूपाणी नालिका व लोके पुरा सिट प्रेक्षक रस कपत समसुलाइन मम कमती जनगण मे निर्माण लोके मुनवागे रटवल व्याप्त लती मम लंका क्यूना मूवन पीक संपूर्ण होटल के मम कर लती मे विना जुमेरा होटल कर लती मम तव यूरोपोल बियनाले फ्लोरेंस आर्ट बियनाले कि पंसी वसर दाविंची के एक्सीबिशन गिर मत इतने अवार्ड है कुछ हम बोना इन नैतने इकट पास मम यूके वाले ऑक्सफोर्ड फेयर कर लो डेली वर्ग कर लो हेमा फेस मैं कीप मे और मैं खेटी का मैं इंडस्ट्री अवील मैं और बीसी पहाक ज्वेलरी इंडस्ट्री अवील और पहाल दिन मे आर्ट संबंध मम अवील भाई दिख गमन गिहती है मैं एक्सीबिशन गोड़ा कर लती है अनीत मम जेंडर बेस्ड वायलेंस एक मम चित्र एंधन ग्लोबल वार्मिंग मैं कर लती तब लंगदी अमेरिका वे पार हिटप प्रेसिडेंट एलन जू पे की महात्म्य मगे चित्र के असं कर लती एक ब्लोडो की फ्रांस राटे यह आट मंगी मट आराधना कर मम्मी हिंदी चित्र एंड एंदर एक प्रसाद इगे संपत् चित्र थिंग तमन मे तमन क्रियेट कर तमन के डिजाइन एक विशेष तमन भयवे तमन निर्माण कर लमन विश्वास तमन कर तव एक बलान इतिहास चित्रकला संबंधी लबादे निरंतर तमन तवक अणुकरण तमन पुरा स्वयं निर्माण गुड़न आगा अपने वेरंदपुला निर्माण वगेम दक्ष कलाकार पारिवर्तन हेकिया शक्ति लात्री मम विशेष मे व्यापारिक रूपाणी नालिका वट उपतमान संबंधक विशेष हेतु अक्ने उपतमान मे रटट विदेश विनिमय भोसे रगन ऐन चरित ये वटिनाकम पीड़िपंद कथाभा करती अलवी करपू हेमन तम विना तटवाल मिल नियम करपू चित्र अतर सुविशेषी मिलगण पुट जनगण कमती अभी रटे जनता वैडी में विक्रम पुत्र ने चित्र लक्ष पहल रहा है ये मुना मुना वाके पशु भी मक्के तो दे चित्र सकस से लगी है एक चित्र या एक आर्ट बाय के ने क्या ऐड वो ना मुना मगे चित्र गान ना इतिंग मामा यागे खाता हो यागे जीविते खाता हाला मंगे यार चित्र कहन दे इधर पासे मंगे ऑर्डर या दुन्ने देख कर पासे क्या मतुन बिरुना इधर पासे इधर पासे ये वाके मिला दी लगा वैडी में मुना कोई रटे या यूके सिंगापुर वरिंग आरंती लक्ष्य आटे लंका आरंती है गानी एक चित्रे की मेम एक तमान चित्र बालन मट मट कनेक्शन आती है मगे चित्र मट कथा करना पुल चित्र मट एक अद चित्र बालन मट अद पेन देवे हेट पेन अमूर्त कलाव की एक प्रश्न तीन बेलावे तमंट पुलवांग चित्र लंगट गी भावना करेरपी की कर लो लंगदीत लमाइन तीस दिन की तरह मालंगा टाइप ले मामा ही गोलांटे उगानु आंधी ने समाज सत्कार का वैसा रहना किधी रापिटर मे कला वही दिन इटा गेनियन देवनी परंपरा वा कवश है ये परंपरा वा पहले क्या सीम देने टा मतलब तुम्हारा आरंभ कर दीन कोर्ट्स बोलिंग तीस दिन की तरह ये गोला में वैरदी वैरे वाल पीटीला ड्रग्स वागे ये वागे ये गोला में गिरने ला मामा ये बंधन आगार का तो इधर निदास कर ला पसा डीसी के ने डीसी का लेकिन ला कुंडू सापने में मामा ये गोला प्रोग्राम है कर वाड़ी कर लगे भावना कर लगे पास कैनवास चित्र प्रश्न टीके मैं अंदी की टीका एगोला हरीम आशा आवे कैनवास एगोला प्रश्न टीका एगोला दम
දැම්මට පස්සේ මම ඒගොල්ලන්ට එක එක ඒගොල්ලන්ට කතා කරා. එක එක කෙනාට කතා කරා 35ක් විතර හිටියා ළමයි. ඒගොල්ලන් කිව්වා ඒගොල්ලන්ට නිදහසක් ලැබුණා කියලා. හරි සුවක් ලැබුණා කියලා. ඒගොල්ලන් කරන වැරදි වැඩෙන් ඒගොල්ලන්ට තේරුණා කියලා මේක ඉදිරියට වැරදි වැඩේ කරන්නේ නැහැ කියලා සාතික ලියලා දීලා ගියා මට 20 දෙනාම. ඉතින් ඒ ඊට පස්සේ ඒ මට ලොකු සතුටක්. ඒ කියන්නේ මගේ කලාවෙන් ඒගොල්ලන්ට ඒකට සුවක් වගේ समाज सेवे उपकार मगे तीन वटना बेला मगे मगे धन मेचर धनमे तम हितना मगे बीद्रे मट दाने मेचर आगे आट की लुक ओशन मुद सागर अणुनमेन मम हितन मट गुड़ा तीन इगन गाम सागर इवरकना लंका विदेश विनिमय लंका कलाव සත්සම්දුරින් මෙහාට ලෝකයට ගෙනියන කලා ශිල්පියෙක් මුයින් මහත්මා මම කැමති අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් දැනගන්න කොවිඩ් 19 මේ ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක මේ කලාවට ඇති වෙලා තිබෙන අඩුපාඩු මොනවද දැන් මේ කලාව ඉදිරියට කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද මොකද වර්තමාන තත්ත්වය ඕ මේ කොවිඩ් 19 මේ කොවිඩ් 19 නිසා මිනිසුන්ට තේරුණා අපේ අපේ ජීවිතය අපි කොහෙද යන්නේ अभी मुनवाद कर लेते मुनवाद करा नो इधर की अपट हम मेकर ब्रेक कक्वागे अभी दुम सहन रेस दीवे और दिता प्लेन हर एलियट नगिन बे अपने गेदी एलियटे अन्न बे इधे तत्व मे खलावट हर हाईकिन अपट मैं मार फ्री मे वे वेलावट अपट सहन एनर्जी कूल मे चित्रकला गुडाक मैं अतर थेरपीस्ट अरा मे मत के अभी एंड कट्टिया मेहित करा दिंग हरी वटिना वेलावा दंग अभी हरी एनर्जाइज दंग इधर मे बिजनेस अडू हेतु अपने अन्न बेरी मे चित्रकला अमार अनेक बिजनेस वगैन मे चित्रकला विकुना अभी रटवाटे अन्न लंका अन्न बेरी अमार ऑनलाइन विकुना अमार हे भाई हम वेलावा मे कलावट एन හොඳ වෙලාවක් මේ කලාවට එන්න. ඔව්. يعني මනස නිරවුල්ව තබාගෙන හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න පුළුවන් කියන එකයි ඔබ. එන සුවක් ලැබෙනවාමයි. හොඳ අද දිනේ ඔබතුමන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඩිස් ටීවී නාලිකාව සමග සම්බන්ධ වෙමින් අපත් සමග හරවත් කතා බහ කියදීම සම්බන්ධයෙන් ඒ වගේම ඔබතුමන්ගේ සිත තුළ තිබෙන තවත් પરම්පරාවක් මේ කලාවට එක්කාසු කරගන්න එක හොඳ සිතුවිල්ල. ඒ සිතුවිලි ඇතුළු සියලුම සිතුම් පැතුම් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වතාවක් දෙමිසුති තැන්කියු සමග සම්බන්ධ වුණා. අයිබෝවන්.